සන්වේ ලැගුන් වල. ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මේ ප්‍රවේශ පත්‍ර අරගෙන අපේ කණ්ඩායම් නායකයනකම්. ඉතින් අපි මෙතන පොඩි වෙලාවක් අපි මෙතන ගත කරනවා. වෝටර් පාර්ක් එකේ පළවෙනි අත්දැකීම තමයි මේ අපේ කට්ටිය විඳින්නේ. ඉතින් හරිම විනෝදජනකයි. ඉතාමත්ම වේගයෙන් ජලයේ පාවෙමින් තමයි අපේ කට්ටිය මේ යන්නේ. ඉතින් මේක අපි හැමෝම අත්විඳලා ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වුණා ඇත්තටම. ඉතින් ඒක ඔබ විඳින්න ඕනේ ඇත්තටම. ඒක වචනෙන් කියන්න බැරි තරම් ආස්වාදයක්. ඒ වගේම ටිකක් සමහරක් අවස්ථාවලදී පොඩක් බීජනක අවස්ථාවක් නොවුනාම නෙවෙයි. ඉතින් සමහරක් වෙලාවට පාවෙමින් යනවා, සමහරක් වෙලාවට ඉතාමත්ම හෙමින් මේක ගමන් කරනවා, සමහර වෙලාවට ඉතාමත්ම වේගෙන් ගමන් කරනවා. ඉතින් ඊ අත්දැකීම ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වුණා අපි හැමෝටම. ඉතින් විශේෂයෙන් පොඩි දරුවෝ ගොඩක් විනෝද වුණා. ඉතින් ඔය විදිහට තමයි මේ අවස්ථාවේදී අපි කාලය ගත කරන්නේ. මේ අත්දැකීම ඉතාමත්ම ත්‍රාසජනක, ඒ කියන්නේ ඉතාමත්ම බියකරුයි කියලා ඔබට කියන්න පුළුවන්. ඉතාමත්ම වේගෙන් පහළට ඇදිලා එනවා මේ මෙතන. කියන්නේ සන්වේ ලගුන් වල තියෙන වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකට. මෙතන ඔබට දකින්න පුළුවන් විවිධ සතුන් වගේම පක්ෂීන්ත් ඔබට දකින්න පුළුවන්. මේ අපේ කට්ටිය ඉතින් ඡායාරූප ගන්නවා, ඔබම වැවිදිනවා. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ වලස්සු ඉන්නවා, ඒ වගේම කොටි ඉන්නවා, ඒ වගේම පක්ෂීන් ඔබට දකින්න පුළුවන් මේ ස්ථානයට ගියොත්. ඉතින් මේගොල්ලන් ඇත්තටම මේ අර වීදුරු එහා පැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් මෙතන ඉන්නේ මේ පක්ෂීන් ටික ගිරා විශේෂයක්. ඉතින් අපි කට්ටියද මේ සතුන් නරඹමින් විනෝද වුණා ඇත්තටම. මේ ඉන්නෙත් පක්ෂි විශේෂයක්. ඉතින් ඉන්නේ ඔබ ඉතාමත්ම ප්‍රිය කරන සතෙක් සිංහයෝ. ඉතින් එතන විශේෂත්වය තමයි වීදුරුවකින් එහා පැත්ත තමයි අපිට මේ ගාලව දකින්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේ සත්වත්ව ගත්තත් එහෙම ඒගොල්ලෝ අර ඊට වඩා විශේෂයක් තියෙනවා මෙතන. එතන ඉන්නවා කළු කොටියෙක්. ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වුණා ඒ සතා නරඹන්න ගිය අවස්ථාව. ඒ වගේම වඳුරු විශේෂ අපි දැක්කා මේ ස්ථානේ. ඉතින් ගොඩක් සත්තු නැහැ ඇත්තම කියනවා නම් සතුන් විශේෂ කීපයක් හිටිය. ඉතින් මේත් ඒ වගේ වඳුරු විශේෂ. ඉතින් අපි කට්ටිය ඊට පස්සේ දැන් මේ අපේ සූදානම මේ ජල ක්‍රීඩා වලට සම්බන්ධ වෙන්න යන. ඉතින් මෙතන තියෙන අපිට අපේ ඇඳුම් ටික තැම්පත් කරලා ලොකර එකකට දාලා අපි ජල ක්‍රීඩා කරන ස්ථානයට යන්න සුදුසු ඇඳුම් අඳගෙන ස්ථානයට මෙන්න මෙතන මේ ඔබ දකින්න මෙන්න මේ අවස්ථාව ඉතාමත්ම ත්‍රාසජනකයි. ඒ අපට කැමරා අරන් යන්න බෑ එතනට. ඊට පස්සේ අපි ගියා නගරේ බලන්න, නගරේ විවිධ ස්ථාන බලන්න. මේ තියෙන්නේ සුවිශාල පාලමක් ඔබට දකින්න පුළුවන්. මෙතනින් එහා පැත්තේ තියෙනවා හවුසින් ස්කීම් එකක්. ඒක අර ජලාශයක් ආශ්‍රිතව තමයි ගොඩනගලා තියෙන්නේ. ඉතාමත්ම සුන්දර දර්ශනයක් ඔබට දකින්න පුළුවන් මේ ස්ථානයට ගියොත් එහෙම. ඊළඟට මම කලින් කිව්වා වගේ ග්‍රීන් සිටි කන්සෙප්ට් එක අනුව නිර්මාණය කරපු නගරයක් බව ඔබට මේ දකින්න දර්ශන වලින් පැහැදිලි වෙනවා.
පොඩි චාරිකාවක් ගියා මේ ප්‍රදේශයේ. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ යාත්‍රාව ඉදගෙන අපි රූගත කරපු දර්ශන නගරයේ දර්ශන ඇතුළත මේ සාමයේ දර්ශනය වෙනවා. ඉතින් ඒකටම සුන්දර අත්දැකීමක් වුණා මේ චාරිකාව. ඉතින් ටික වෙලාවකින් පස්සේ අපි මේ යාත්‍රාවේ ඉහළ තියෙන පොඩි ඒරියා එකක් අපිට ඡායාරූපගත කරන්න පුළුවන් ස්ථානයක අපි එතනට ආවා. මං හිතන්නේ මගේ යාළුවෝ ටික හැමෝමත් මෙතනට ආවා. ඉතින් අපි හැමෝමත් එක්ක එකතු වෙලා මේ ස්ථානයේ ඉඳගෙන සමහර කරවට ඔබම වැවිදිමින් ඡායාරූප ගනිමින් කාලය ගත කරා. හරිම සුන්දර අත්දැකීමක් වුණා ඒ අවස්ථාව. ඕනම සතෙක් අහුනොත් ඉතාමත්ම සුළු වේලාවක් ඇතුළත ඔවුන් ඒ සතාව ආහාරයට ගන්නවා. මේ අතරදී අපට දකින්න හම්බ වුණා මෝරු වගේ විශාල මසොන් මේ ස්ථානයේ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉතාමත්ම සුන්දර මාළු විශේෂ ඒ ඔබට මුහුදේ දකින්න පුළුවන් සුන්දර මාළු විශේෂ මේ ස්ථානයේ දකින්න පුළුවන්. එතලේ ගබඩා කරලා තියෙන තැන යටින් තමයි අපි යන්නේ. ඊට පස්සේ මම ගියා තවත් අත්දැකීමක් ලබන්න මේක තමයි මෙහි රටේ තියෙන මෙට්‍රෝ ට්‍රේන් එකේ
ගත කරමින් ඉතාමත්ම සුන්දර අත්දැකීමක් ලැබුවා. ඉතින් මෙවන් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ආයුබෝවන්.